ආයිබෝවන් පැංචාස් කිචන් YouTube channel එකට ඔයාල සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ තලබෝල අම්ද්‍රව්‍ය තුනක් එකතු කරගෙන ඉතාම පහසුවෙන් ඉතාම ඉක්මනින් හදන විදිය අපි බලමු මේ කොහොමද හදන්නේ කියලා. මුලින්ම අවශ්‍යයි තල. ඉන්පසු අවශ්‍යයි බටර් හෝ මාජරින්. ඉන්පසු අවශ්‍යයි හීනියට ගාගත් පොල්. ඉන්පසු අවශ්‍යයි සීනි. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, bell icon එකට click කරන්න අමතක කරන්න එපා. මුලින්ම අපි බාජල් ලිපේ තියාගෙන ඒකට තල ටික දාගමු. තල ටික දාගෙන අඩු ගින්දරේ විනාඩි 3ක් විතර හොඳින් බැදගමු. මේ තියෙන්නේ හරියටම විනාඩි 3ක පස්සේ දැන් මේක රන්වන් පහ වෙනකම් බැදිලා තියෙන්නේ හොඳ සුවඳකුත් එනවා. අපි දැන් මේක ලිපෙන් බාගමු. ඉන්පසුව භාජන ලිපේ තියාගෙන ඒකට සීනි හැඳි 3ක් දාගමු. දාගෙන අඩු ගින්දරේ අපි මේ සීනි ටික කර කරගමු. මෙතෙන්දි ඔයාලට මතක් කරන්න ඕන ඔයාලා හැන්දක් භාවිතා කරලා මේ කවලම් කරන්න යන්න එපා. මේ ආකාරයට අපි භාජනය එහාට මෙහාට හරවලා මේ සීන් ටික කර කරගමු. ඕන දැන් අපි එකතු කරගත්ත සීන් ටික හොඳින් කර වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඉතුරු සීන් ටිකත් මේකට එකතු කරගමු. ඉන්පසු අපි මේ සීන් ටික පොඩ්ඩක් කවලම් කරගමු. ඉන්පසු අපි වතුර සල්පයක් එකතු කරගමු. මෙතෙන්දි ඔයාලට මතක් කරන්න ඕන ඔයාලා වතුර එකතු කරගන්නితి මද රස්නේ වතුර එකතු කරගන්න නම් ගොඩාක් හොඳයි. ඉන්පසු අපි වතුර එකතු කරගත්තන් පස්සේ හොඳින් කවලම් කරගමු. සීනි හොඳින් දේවුණෙන් පස්සේ පොල් සහ බටර් හෝ මාජරින් එකතු කරගමු. මෙතෙන්දි ඔයාලට මතක් කරන්න ඕන අපි මේ බටර් හෝ මාජරින් එකතු කරගන්නේ මේ තලබෝල ගොඩක් හයි වෙන එක අඩු කරගන්න. ඔයාලා ගොඩක් හයියට කන්න කැමති නම් මේ බටර් හෝ මාජරින් එකතු කරගන්න එපා. ඉන්පසු අපි ඒ සියල්ල හොඳින් කවලම් කරගමු.
මේ සියල්ල හොඳින් කවලම් වුණාන් පස්සේ අපි බැදගත්ත තල් ටික එකතු කරගමු. තල් ටික එකතු කරගෙන හොඳින් කවලම් කරගමු. මෙතෙන්දී ඔයාලට මතක් කරන්න ඕන ඔයාලා තල් ටික එකතු කරගත්තන් පස්සේ ලිප ඔෆ් කරගන්න. තල ටික හොඳින් කවලම් වුණාන් පස්සේ රස්නෙම්ම අපි හැන්දක් ආධාරයෙන් මේ ආකාරයට වෙන වෙනම වෙන් කරගමු. මෙතෙන්දී ඔයාලට මතක් කරන්න ඕන මම මෙහෙම වෙන වෙනම වෙන් කරගන්නේ අපි තලබෝල හදාගනිද්දී එකම ප්‍රමාණයට එකම සයිස් එකට හදාගන්න පහසු වෙන්න. කලින් අපි වෙන් කරගත්ත තලබෝල වල හැඩය මේ ආකාරයට අපි අතින් කුඩි කරලා හදාගමු. මේ ආකාරයට ඉතුරු සියල්ලත් ඉක්මනින් හදාගමු. නැත්තම් ගොඩක් හයි වෙන්න ඉඩ තියෙනවා. ඔන්න මම දැන් තලබෝල ඔක්කොගෙම හැඩය හදලා ඉවරයි. ඔන්න මම දැන් තලබෝල හදලා ඉවරයි. ඔයාලත් මේක ගෙදරදිම හදලා බලන්න. ඇත්තටම ගොඩක් රසයි. ඇත්තටම මේක ඔයාලට ඉක්මනින් වගේම පාස්වෙන් හදා ගන්න පුළුවන්. ඔයාලා මගේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.